ඉස්සල්ලා අපි ඇදුවා වගේ තවත් ගානක් මෙතන තියෙනවා. ඉතින් දැන් නම් හොඳට ගාන හදලා හදලා හුරු වෙලා දැන් පුළුවන් පහසුවෙන්. එහෙනම් මෙතන තියෙන ගාන බලන්න සිටු දෙනා. දැන් සාන්ද්‍රණය 1 mmol/dm³, ග්ලූකෝස් ද්‍රාවණයකින් පුතා ඝන සෙන්ටිමීටර 100ක ද්‍රාවණයක් සදීමට අවශ්‍ය ග්ලූකෝස් ස්කන්ධය අහනවා. ඉතින් එහෙනම් අර තාලෙමයි මුලින්ම ලියා ගන්නවා ග්ලූකෝස් වල මෞලික ස්කන්ධය සමානයි 180 mmol/dm² ඍණ 1. ඊළඟට පුතා දැන් තියෙන ගාන හදාගෙන යන්න 1 mmol/dm² ඍණ 3. ඝන සෙන්ටිමීටර 10ක්. ඝන සෙන්ටිමීටර 10ක් සෑදීමට අවශ්‍ය ග්ලූකෝස් ස්කන්ධය කියලා ගත්තා. එතකොට 180යි ග්‍රෑම්. උත්තරේ එනවා 180යි ග්‍රෑම්. ඊළඟට අහන්නේ පුතා 100ක්. ඊළඟට එන්න පුතා 1 mmol/dm³ ඍණ 3. ඝන සෙන්ටිමීටර 100ක් හදන්න අවශ්‍ය ස්කන්ධය අහන්නේ. ඉතින් 180 G බෙදීම එළකට වැඩි කිරීම සීය බෙදීම 1000 වැඩි කිරීම සීය ඝන සෙන්ටිමීටර බෙදීම 1000යි ඝන සෙන්ටිමීටර. කීයද උත්තරේ පුතාලා? උත්තරේ කීයද? බාන දරුවනි. උත්තරේ කීයද? 18යි ගෑ. උත්තරේ කියද පුතාලා? 18යි ගෑ. කොබාන අත උස්සන්න තේරුණාද? උත්තරේ කියද 18යි ගෑ. උත්තරේ කියද 18යි ගෑ. ඊළඟ ඉස්සරහට යන්න. යූරියා සම්බන්ධවත් තියෙනවා. ඒකෙදිත් එහෙමමයි. එකක් ලියාගන්නක් ගාලා 1 mmol/dm³ 3. ගණසෙන් යූරියා ගණසෙන් 10ක් හදන්න අවශ්‍ය ස්කන්ධය සමානයි. යුරියා වල පුතා ග්‍රෑ මෞලික ස්කන්ධය 60යි. එතකොට මෙතනට එන්නේ 60 ජී. ඊළඟට පුතා 1 mmol/dm³ ඍණ 3. 250ක් හදන්න අවශ්‍ය ස්කන්ධය. එතකොට පුතා පිළිතුරට යන්න මේ විදියට 60G වැඩි කිරීම 250 ඝන සෙන්ටිමීටර බෙදීම 1000යි ඝන සෙන්ටිමීටර. උත්තරේ කීයද? තගාල උත්තරේ කියන්න.
යුරියාවල සූත්‍රය අවශ්‍ය නම් CONH2 ට්වයිස්. මේකේ උත්තරය දාන්න ඉන්න ඔන්ලයින් ඉන්න දරුවෝ ෆිසිකල් දරුවෝ බලන්න උත්තරය දාන්න ටක. මේකේ සූත්‍රය පුතා CO දෙන්නම කැපිටල්. ඊළඟට N H කැපිටල්. Two twice. මේක උත්තරේ නෝ පුතාලා 15යි ග්‍රෑම්. උත්තරේ නෝ 15යි ග්‍රෑම්. හදලා ඉවරයි අත උස්සන්න පුතේ. ඉතා වටිනවා ඔබ රැඳිලා මේ වැඩ කොටස හරියට කරගෙන යන එක. හදලා ඉවරලා අත උස්සන්න පුතා ඊළඟ කොටසට. හර්ෂණ ඉවරද සහේලී ඉවරද? අනේ ඉතා වටිනා කොටසක් මේ කතා කරගෙන ගියේ. ඉතින් හය හමාර වෙනකම් මම කොටස් ටික කරගෙන යනවා. ඒක නිසා රැඳිලා ඉන්න වේගයක් අවශ්‍යයි. නමුත් තේරෙන්නත් අවශ්‍යයි. එහෙම නිකන් තේරෙන්න නැතුව වේගෙන් ගිහින් වැඩක් නැහැ. වගන්ති ලියන ඒවා හරියට ලියන්න ඕන. සම්පූර්ණ කරන ඒවා හරියට සම්පූර්ණ කරන්න ඕන. පාඩම් කරන කොටස වැඩිපුර කෙරෙන්නත් ඕන. ඒකත් මතක තියාගන්න. එතකොට පාඩම් කරන කොටස කරලා හරියට කරන්න ඕන. බලන්න එතකොට මෙතනත් ගණන් දෙකක් හැදුවා අපි. දැන් සාන්ද්‍රණ 1 mmol/dm තුන ග්ලූකෝස් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 100ක් හදන්න අවශ්‍ය ග්ලූකෝස් ස්කන්ධය හොයනවා. එතකොට ඒක හොයන්න කොහමද? 1 mmol මුලින්ම ලිව මৌলিক ස්කන්ධයේ ග්ලූකෝස් වල 180යි ග්‍රෑම්. ඊළඟට 1 mmol තුන ඝන සෙන්ටිමීටර 1000ක් හදන්න අවශ්‍ය ස්කන්ධය 180යි ග්‍රෑම්. 100ක් හදන්න අවශ්‍ය ස්කන්ධය කීයද කියලා ලැබුවාම 18යි ග්‍රෑම් ආවා. ඊළඟට යුරියාවල මৌলিক ස්කන්ධය පුතා ලිව්වා මුලින්ම ඝන ඩෙසිමීටරයට මවුල 60යි. ඊළඟට 1 mmol තුන යුරියා ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 1000ක් හදන්න අවශ්‍ය ස්කන්ධය ග්‍රෑම් 60යි. එහෙනම් 1000ක් හදන්න 60 නම් 250ක් හදන්න කොච්චරද කියලා ගත්තා. උත්තරය 15යි. එනම් බලන්න මෙතනට එනකන් සම්පූර්ණ කරා. කොබාන අත උස්සන්න දැන් සියල්ල තේරුණාද? අවසන් කරපු ගණන් දෙකත් අර ඉස්සලා කරා ගණන් වගේම තමයි. එහෙම ගැඩුවක් වෙන්නේ නැහැ. ලේසි බලන්න සියලු දෙනාට තේරුණාද අත උස්සන්න. බලන්න අන්තිම ගණන් දෙක නොමින්දි බලන්න අන්තිම ගාන තේරුණාද කතා කරපු එක පොඩ්ඩක් බලන්න අවබෝධ කරගන්න සියලු දෙනා. අපි යන් ඊළඟට මම ඔයගොල්ලන්ට මේ රෙකෝඩින් එක දානවා. එතකොට මොනවා හරි මිස් වුණත් බලා ගන්න පුළුවන්. ඒක කවර් කරගන්න පුතා. කම්මැලි වෙන්න එපා කිසිම හේතුවක් උඩ. ඔයාලට මේ ඉගෙන ගන්න කාලය තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් ඒ කාලය ඉගෙන ගන්න වැඩ ටික හරියට කරන්න විනෝද වෙන්න ඕන. විනෝදත් වෙන්න ඉගෙන ගන්න වැඩ ටික හරියට කරන්න. මොකද ඒ කාලය ආයෙ ඉන්නේ නැහැ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න. යන් ඉස්සරහට පුතාලා එහෙනම් ඊළඟ කොටසට 10 වෙනි පිටුවට. දැන් එනවා පුතාලා තියරි කොටසකට. ආතව ගානක් තියෙනවා. ඒකත් ඉවර කළාම යන. අද ඔයගොල්ලන්ට කියා දීලා තියෙන්නේ මේ ගාන ගෙදදි හදන්න. මෙතන ගාන මං කියවන්නම් ඔයාලට අපෑදින නම් ගෙදදි හදන්න දරුවෝ. බලන්න ඔතන තියෙන ගාන ග්ලූකෝස් ග්‍රෑම් 36ක් ගෙන
ග්ලූකෝස් ග්‍රෑම් 36ක් ගෙන ඝන සෙන්ටිමීටර 500 පරිමාණිතික ෆ්ලාස්කුවට දමා ද්‍රාවණය ඝන සෙන්ටිමීටර 500 වනතෙක් ආශ්‍රිත ජලය එකතු කරන ලදී. එම ද්‍රාවණයේ සාන්ද්‍රණය සොයන්න තියෙනවා. එහෙනම් මං හදන්නම් පුතේ, වැඩි වෙලා ගන්න නෑ. එකක් හදන්න ලේසි. ග්ලූකෝස් ග්‍රෑම් කොච්චර කරන්ද? 36ක්. ගාන සාන්ද්‍රණය අහන්න. දාන සූත්‍රය පුතා C සමානයි N බෙදීම V. එහෙනම් C සමානයි N බෙදීම V දාන්නේ. එහෙනම් ඔන්න C සමානයි N බෙදීම V ඊළඟ තව ආදේශයක් යනවා. ස්කන්ධය තමයි ස්කන්ධය දීලා තියෙනවා 36යි. ස්කන්ධ බෙදීම මෞලික ස්කන්ධය ආදේශ කරනවා මම. N කියන්නේ සිම්පල් M බෙදීම කැපිටල් M බෙදීම පරිමාව V. දැන් ආදේශයට යන් සාන්ද්‍රණය හොයන්න තියෙන්නේ. එහෙනම් ස්කන්ධය ග්‍රෑම් 36යි. උඩටම ආදේශ කරා ග්‍රෑම් 36යි. බෙදනවා මෞලික ස්කන්ධයෙන්. මෞලික ස්කන්ධය කීයද? 180යි GM mol ඍණයක. පරිමාව මං කිව්වනේ වැඩක් කරන්න ඕන කියලා. දීලා තියෙන ඝන සෙන්ටිමීටර 500යි. එහෙනම් පරිමාව පුතාලා 500යි ඝන ඩෙසිමීටර බෙදීම දාහයි ගණ ඩෙසිමීටර. දාල සුළු කරලා උත්තරේ අරන් ටක් ගාලා කියන්න. තකා උත්තරේ දාන්න සිද්ධ වෙනවා. උත්තරේ දාන්න සිද්ධ වෙනවා. කියද උත්තරේ? කොහමගේ දක්ෂ දරුවෝ ටික උත්තර ගලපන්න ඉක්මන. එතකොට ඕක උඩයට මාරු කරලා වැඩි කරන්න. උඩයට මාරු කර වැඩි කරන්න. නොමින්දී උත්තරය ගන්න. වා නොමින්දී මේක මෙහෙම තියෙන්නේ.
36යි බෙදීම 180යි GM වල රිනේක. අර දෙන්න උඩයට මාරු වෙනවා 1000 උඩ යනවා. මෙතන DM ගන්නේ දෙකක් ඉන්නේ නැහැ, එතන වැරදිලා. මෙන්න මෙතන එන්නේ නැහැ, යටට එන්නේ නැහැ. මේක එන්නේ නැහැ මෙතනට. උඩට විතරයි එන්නේ. නොමින්ද උත්තරේ ගත්තද? බුද්ධිමා උත්තරේ හරි. 10 බෙදීම 500. අර උඩයට මාරු වෙනකොට 500ත් එක්ක තමයි මෙයා තියෙන්නේ. එතකොට DM ගණය පල්ලෙහා තුන. දැන් තියෙන සුළු කරා. දැන් තියෙන සුළු කරා. මෙතන 36G, මෙතන 180Y GMO රින එක, මෙතන 1000යි, මෙතන 500. මේ ජී කැපෙනවා. මේ MOL රින එක උඩට යනවා, MOL වෙනවා. මේ DM තුන උඩට යනවා, DM රින තුන වෙනවා. කොහොමත් ඔබ දන්නවා සාන්ද්‍රණය MOL DM රින තුන වලින් එන්නේ. මෙතන සුළු කරන්න තියන්නේ 36 බෙදීම 180, වැඩි කිරීම 1000 බෙදීම 500. පන්සියව එකයි, පන්සියව දෙකයි. පන්සියව එකයි, පන්සියව දෙකයි. එතකොට 36ව එකයි, 36ව පහයි. දෙක පහෙන් බෙදන්න ඕන. දෙකට යන්නේ නෑ පිට තිබ්බා, 20ට යනවා 4. ගෙදර ඉන්න ගමන් සුළු කරලා බලන්න. නොමින්දිගේ උත්තරය හරි 0.4යි DM රින තුන. මනුමිතාගේ උත්තරෙත් හරි, දෙක බෙදීම පහ කියලා තියෙනවා, සුළු කරලා ගන්න 0.4යි කියන උත්තරේ එන්නේ. බුද්ධිමාගේ උත්සාහය හොඳයි. බලන්න පුතේ, උත්තරේ 0.4යි MOL DM තුන. කොපාන අත උසන්න, ඉවර කරලා අත උසන්න, වැඩේ ඉවර කරලා අත උසන්න. වැඩේ හදාගෙන ඉවර කරලා අත උස්. ඒ සුළු කිරීම පුතා පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. මුලින්ම තිබ්බා අර සාන්ද්‍රණය සමානයි මවුල ගාන බෙදීම පරිමාව. එතකොට මවුල ගාන කියන්නේ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. ඊළඟට පුතා අර උඩයට මාරු වෙනකොට භාග සංඛ්‍යා යට භාගෙ තිබ්බොත් ඒක උඩයට යනවා. ඒ විදිහට තමයි පුතා උත්තරේට යන්නේ. එහෙනම් යන් ඉස්සරහට පුතා. ඒ ගානත් අවසන් කරා, නැත්තම් ඔය ඉතුරු කරනවට වඩා. ඊළඟට පුතා කෙලින්ම යනවා මිශ්‍රණවල සංඝටක වෙන් කරන්න. මේක හරියට නිකන් ගෙදර අම්ම කුස්සිය කරන වැඩ ටික වගේ මෙතන අන්තර්ගතයේ තියෙන. එතකොට පුතා මිශ්‍රණයක තියෙන සංඝටක කොහොමද වෙන් කරලා හඳුනාගන්නේ? එතකොට ඔබ බලන්න සරලයි මේ කතා. නමුත් ඔබ දන්න සාමාන්‍ය කතා ඒ වුණාට ගැඹුරට හිතන්න නැතුව ඇති මීට කලින්. පුතා දැන් වී ගත්තාම වී වල තියෙනවා බොල් වී තියෙනවා, හොඳ වී තියෙනවා. එතකොට අපි මිශ්‍රණයක සංඝටක වෙන් කිරීම යටතේ වී වලින් බොල් වී අයින් කරනවා. මොනවද අයින් කරන්නේ? වී වලින් බොල් වී.
ඊළඟට පුතා මුහුදු ජලයෙන් මොනවද වෙන් කරන්න පුතා? ලුණු වෙන් කරන. මොනවද වෙන් කරන්න? මුහුදු ජලයෙන් ලුණු ටික වෙන් කරනවා. ඉතින් ඔබට සරලයි තේරෙනවා, මුහුදු ජලය ටික රත් කරපු ගමන් ලුණු ටික ඉතුරු වෙනවා, ජලය ටික වාෂ්ප වෙනවා. ඊළඟට පුතා උක්යුෂ වලින් සීනි වෙන් කරනවා. උක්යුෂ වලින් කොහොමද සීනි වෙන් කරා? එතනත් ඉතින් තේරෙනවානේ, යුෂ ටික වාෂ්ප කරොත් සීනි ටික ඉතුරු වෙයි. ඛනිජ වැලි වලින් විවිධ ඛනිජ වෙන් කරගන්න. ඛනිජ වැලි වලින් විවිධ ඛනිජ වෙන් කරන්න. ඊළඟට පුතා බොරතෙල් පිරිපහදුව මගින් ඉන්ධන වෙන් කරනවා. දැන් ඔබ දන්නවා ලංකාවට ගේන්නේ පෙට්‍රල් ඩීසල් කියලා ගේන්නේ නැහැ, ලංකාවට ගේන්නේ බොරතෙල්. ඊට පස්සේ තෙල් පිරිපහදුව මගින් ඒ බොරතෙල් වෙන් කරනවා. දැන් ඔය පිටරට කම්පැනිස් වලට බාර දීලා තියෙනවා නෙමෙයි, මං කියන්නේ මේ සාමාන්‍ය ප්‍රොසෙස් එක යන එක. ලංකාවට බොරතෙල් ගෙනාවා, ගෙනල්ලා භාගික ආසවන ක්‍රමය යටතේ ඒ බොරතෙල් වලින් පෙට්‍රල් ඩීසල් භූමිතෙල් වෙන් කිරීම තමයි සිදු කරන්නේ. ඒක තමයි මේ එකත් මේ අපි සංගටක වෙන් කරන ක්‍රමයක් යටතේ තමයි ගන්න. ඊළඟට පුතා මුහුදු ජලයේ ලුණු තියෙනවා. ඉතින් ඒ ලවණ අයින් කරලා පානීය ජලය ලෙස ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය ජලයෙන් පුතා කිසිවක් දිය වෙලා නැති අනිත් ද්‍රව්‍ය කිසි වෙලක් දිය වෙලා නැති ජලය හදනවා. එතකොට කිසිම ලවණයක් හෝ ද්‍රව්‍යයක් දිය වෙලා නැති ජලය අපි කියනවා මොකක් කියලාද පුතා? ආශ්‍රිත ජලය. එතකොට අපි සාමාන්‍ය ජලයෙන් පුතා මොනවද හදන්නේ? ආශ්‍රිත ජලය හදනවා. අවසන් එක පුතා, ඔයා වායුගෝලයේ තියෙන වාතය සිලි බෑග් එකට අරන් සිලි බෑග් එක ගැට ගහලා සීතල ෆ්‍රිජ් එකක තිබ්බොත් ඔය වායු ටික ඊළඟට මොනවා වෙයිද පුතා? ද්‍රව වෙයි. ඔයා ඔය ඔක්සිජන්, නයිට්‍රජන්, හයිඩ්‍රජන් කියන වායු, ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ් ආගන්න ඔය වායු හතරනේ, වායුගෝලයේ වායු ප්‍රධාන ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ් ආගන්න. හරි, ඔය වායු හතර තුල ගත්තාම නයිට්‍රජන් තමයි වැඩිම 78යි, ඔක්සිජන් 21යි, තුන්වන වායුව පුතා ආගන්, හතරවන වායුව කාබන් ඩයොක්සයිඩ්. එතකොට ඔය වායු හතර සිලි බෑග් එකට අරගෙන සීතල කරොත් ඔය වායු ද්‍රව වෙනවා පුතා. ඊට පස්සේ ඒ ද්‍රව වෙච්ච ඒවා ආයි වාෂ්ප කරලා තමයි පුතා මොනවද ගන්න? ඔය වායු ආපහු වෙන් කරගන්න. එහෙනම් ඒකත් මතක තියාගන්න. අවසන් වශයෙන් මිශ්‍රණයක සංඝටක වෙන් කරන්න ක්‍රම, යොදාගන්න ක්‍රම 8ක් අපි මේ ශ්‍රේණියේදී, 11 ශ්‍රේණියේදී තුන්වන පාඩමේදී කතා කරනවා. මිශ්‍රණයක සංඝටක වෙන් කරන ක්‍රම 8ක්. එතකොට බලන්න දුර ඉන්න දරුවෝ, ඔන්ලයින් දරුවෝ, මේ මන් දාන මං අද දැම්ම පුතා, දැන් ඔයගොල්ලන්ට වාර විභාගයක් තියෙනවා. වාර විභාගෙට තුන්වන මේ පාඩම් පහක් තියෙනවා. පළමු වාර පරීක්ෂණයට 11 ශ්‍රේණියේ පාඩම් 5යි, 10 පාඩම් 20යි, ඔක්කොම පාඩම් 35ක් තියෙනවා. ඒක නිසා මං අද ඔයගොල්ලන්ට පාඩම් පහක්, මට මතක හැටියට පාඩම් පහම දැම්මා. ඒ කියන්නේ දැන් අපි තුන්වෙනි වාඩම යන්නේ, හතරවෙනි පාඩමේ ටියුට් එකක් දැම්මා, පස්වෙනි පාඩමේ ටියුට් එකක් දැම්මා. එතකොට දුර ඉන්න දරුවෝ කොහොම හරි print out ගන්නවා නම් වඩාත් වටිනවා. අහගෙන ඉන්නත් පුළුවන්, ගැටලුවක් නැහැ. එහෙනම් මිශ්‍රණයක සංඝටක වෙන් කරන ක්‍රම 8යි. මිශ්‍රණයක සංඝටක වෙන් කරන ක්‍රම කීයද පුතා? 8යි. එක යන්ත්‍ර මගින් වෙන් කරනවා කියන අදහස ගැප් කරලා පාඩම් කරමු මාත් එක්ක. යාන්ත්‍රික වෙන් කිරීම. එක යාන්ත්‍රික වෙන් කිරීම. දෙක වාෂ්ප කරලා අයින් කරනවා. ඒක වාෂ්පීකරණය. දෙක මොකද්ද පුතා? වාෂ්ප කරලා අයින් කරන එකට අපි කියන්නේ වාෂ්පීකරණය. එහෙනම් දෙක මොකද්ද? වාෂ්පීකරණය. ඊට පස්සේ පුතා තුන පෙරන. තුන පෙරන. හතර ස්පටිකීකරණය. ස්පටිකීකරණය කියන්නේ මොකද්ද පුතා? ස්පටික වෙන් කරනවා. ස්පටිකීකරණය ස්පටික ලෙස වෙන් කරනවා.
ස්පටිකීකරණය, ස්පටික ලෙස වෙන්කිරීම. ඊළඟට පුතා පුනස්පටිකීකරණය. මොකක්ද පුනස්පටිකීකරණය? ඒක හරියට මෙහෙමයි, ස්පටික වෙච්ච දෙයක් නැවත පුනස්පටික කරනවා කියලා මතක තියාගන්න මම පැහැදිලි කරන්නේ. පුනස්පටිකීකරණය. ඊළඟ දරුවනේ ද්‍රාවක නිස්සාරණය. ඊළඟ මොකද්ද ද්‍රාවක නිස්සාරණය? ඊළඟට පුතා ආසවන ක්‍රම තුනයි, සරල ආසවනය, භාගික ආසවනය, හුමාල ආසවනය. ආසවන ක්‍රම තුනයි, සරල ආසවනය, භාගික ආසවනය, හුමාල ආසවනය. ඊළඟට පුතා වර්ණ ලේඛ ශිල්පය, වර්ණ ලේඛ ශිල්ප ක්‍රම. එනම් බලන්න දරුවෝ, යාන්ත්‍රික වෙන්කිරීම, වාෂ්පීකරණය, පෙරීම, ස්පටිකීකරණය, පුනස්පටිකීකරණය, ධාවක නිස්සාරණය, ආසවනය, වර්ණ ලේඛ ශිල්ප. එනම් මිශ්‍රණයක සංඝටක වෙන් කරන්න යොදාගන්න ප්‍රධාන ක්‍රම අට ඕක. ඔය ක්‍රමාට මන්නම් දරුවන්ට කියන්නේ පිළිවෙලට පාඩම් කරන්න. යාන්ත්‍රික වෙන්කිරීම එක, දෙක වාෂ්පීකරණ, තුන පෙරීම, හතර ස්පටිකීකරණ, පහ පුනස්පටිකීකරණ, හය ද්‍රාවක නිස්සාරණ, හත ආසවනය, අට වර්ණලේඛ ශිල්පය. කරුණාකරලා ඔය පිළිවෙල ඕඩර් එක පාඩම් කරගන්න. පාඩම් කරන්න ලේසි ක්‍රමයේ කුච්චියන්නම් යාන්ත්‍රික වෙන්කිරීම එක කියලා මතක තියාගන්න. ඊළඟට වාෂ්ප කරලා පෙරනවා කියලා මතක තියාගන්න. එතකොට දෙකයි තුනයි ඉවරයි. ඊළඟට පුතා හතර ස්පටික කරනවා, පහ පුනස්පටික කරනවා. එතකොට පහක් ඉවරයි. තව තුනයි. ද්‍රාවක නිස්සාරණය හය, ආසවනය හත, වර්ණලේඛ ශිල්පය අට. අවසන් එක මතක තියාගන්න, වර්ණලේඛ ශිල්පය. අවසන් එකට කලින් එක මොකද පුතා? ආසවනය. අවසන් එකට ආසවනයට කලින් මොකද? ද්‍රාවක නිස්සාර. එනවා ඔය ක්‍රමාට පාඩම් කරගත්ත නම් හරි, ඊළඟට ගෙදරදී ඔබට පුරවන්න වගකීම් මෙතන තියෙනවා. යාන්ත්‍රික වෙන්කිරීම යටතේ මිශ්‍රණයක අපි සංඝටක වෙන් කරන එක ක්‍රමයක් මේ යාන්ත්‍රික වෙන්කිරීම. මේ යාන්ත්‍රික වෙන්කිරීමට අපි ඉවහල් කරගන්න ක්‍රම ටික දැන් කතා කරනවා. මිශ්‍රණයක තියෙන එතකොට ඒ සාධක මොනවද? මිශ්‍රණයක ඇති සංඝටකවල ඝනත්වය එක. ඊළඟට දෙක, දැන් ඝනත්වය කියන්නේ බරනේ. ඊට පස්සේ අංශුවල ප්‍රමාණය, පුංචිද කුඩාද. ඊට පස්සේ තුන පුතා අංශුවල හැඩය, තුන අංශුවල හැඩය. හතර අංශුවල පුතා චුම්බක ගුණ, ඊට පස්සේ විද්‍යුත් ගුණ. ඒ චුම්බක ගුණ විද්‍යුත් ගුණ කියන වචන දෙක මාර වැදගත්. ඒ අංශුවල පවතින ගුණ. එතකොට අපි දැන් මේ චාට් එකට යම් මේ මිශ්‍රණයේ සංඝටක ගැන කතා කරන චාට් එකට පාරදරුවෝ එතකොට මෙන්න මේ චාට් එක බලන්න. ඒක තමයි මම මේ කතා කරමින් සිටි චාට් එක. ඒක මම පාඩම් කරගමු අද දවසේ. එතනින් අපි අද දවස සම්පූර්ණ කරගමු. මිශ්‍රණයක සංඝටක වෙන් කරන ක්‍රම 8යි. ඒක ඉස්සල්ලා කිව්වා. ඒ යටතේ පළවෙනි ක්‍රමය යාන්ත්‍රික වෙන් කිරීම. ඒකත් මම කිව්වා ඉස්සෙල්ලා. ඒ යටතේ පළවෙනි ක්‍රමය යාන්ත්‍රික වෙන් කිරීම. එතකොට මේ යාන්ත්‍රික වෙන් කිරීම යටතේ
තව ක්‍රම ඔතන හයක් තියෙනවා. යාන්ත්‍රිකව වෙන් කරන ක්‍රම මොනවද කියලා අහුවොත් විතරක් මේ ක්‍රම හයදියා. එතන මොනවද? අර පෙරීම කියන එක එතනට එන්නේ නැහැ. පෙරීම ඉස්සලා කියන්නේ තින්නේ. මෙතන පෙලීම එක. දෙක පුතා හැලීම. තුන ගැරීම. හතර ජලයේ පාකිරීම. පහ ජලපහරකට එල්ල කිරීම. හය චුම්බක වෙන් කිරීම. සලම් ක්‍රම හය බලමු. පෙළනවා, හලනවා, ගරනවා, ජලේ පා කරනවා, ජලපහරකට එල්ල කරනවා, චුම්බක වෙන් කරනවා. එනම් බලමු දැන් ඒවා භාවිත වන අවස්ථාව පොළන්නේ කොයි අවස්ථාවේ. අපි සාමාන්‍යයෙන් කුල්ලෙන් පෙළනවා සහල්වල මොකක් ඉවත් කරන්නද? දහයිය ඉවත් කරන්න. සහල්වල දහයිය ඉවත් කරන්න අපි පෙළීම සිදු කරනවා කුල්ල. ඊළඟට පුතා අපි හලනවා, ඔගොල්ලෝ දන්නව ඇති වචනය රයිසිය. රයිසියෙන් අපි වැලි හලනවා. වැලි හලනකොට වැලි ටික හැලිලා යනවා, බොරලු ඉවත් වෙනවා. ඒක තමයි අපි කියන්නේ දෙවෙනි එක, වැලිවල බොරලු ඉවත් කිරීම ගන්න රයිසිය. ඊළඟට පුතා ගරනවා. නෑබිලියෙන් තමයි ගරන්නේ හාල්. හාල් ගරන්නේ ඇයි? හාල් වල වැලි ඉවත් කරන්න. ඊළඟට බිත්තර වී වල බොල්ලට ඉවත් කරන්න ජලය පා කරන. ඊළඟට අපිරිසිදු රන් තියනවා නම් පිරිසිදු කරගන්න, එහෙම නැත්නම් ලෝපසින් රන් වෙන් කරගන්න ජලපහරකට අල්ලන. ඛනිජ වැලි වලින් ඇතැම් ඛනිජ වෙන් කරන්න චුම්බක වෙන් කිරීමේ ක්‍රමය අනුගමනය. ඛනිජ වැලි වලින් ඇතැම් ඛනිජ වෙන් කිරීම. ඊළඟට පුතා පෙරීමට සහල් වල දහයිය ඉවත් කරනවනේ. දැන් හාල් වලින් දහයිය ඉවත් කරන්නේ මොන භෞතික ගුණය යටතේද? බර අණුව කියන එක තේරෙනවා. අපි ඒක උත්තරේ පුතා ඝනත්ව වෙනස. වැලි වලින් ගොරළු ඉවත් කරනවා අංශු වල විශාලත්ව වෙනස. හාල් වලින් වැලි ඉවත් කරනවා නැවතත් ඝනත්ව වෙනස. එහෙනම් බලන්න, හාල් වල වැලි ඉවත් කරන එකයි සහල් වල දහය ඉවත් කරන එකයි ඝනත්ව වෙනස. වැලි වල බොරළු ඉවත් කරන එක අංශු වල විශාලත්ව. ජලේ පා කරනවා සංඝටක වල ජලයේ ඝනත්ව වෙනස. ජලපහරක් කෙල්ල කරනවා ඒත් සංඝටක වල ඝනත්ව වෙනස. ඊළඟට චුම්බක වෙන් කිරීමට යනවා. චුම්බක වෙන් කිරීම සංඝටක වල චුම්බක ගුණය. සංඝටක වල මොකද්ද පුතා? චුම්බක ගුණය. සංඝටක වල චුම්බක ගුණය. කොබලන් අත උස්සන්න. මේ වගුව ලේසියෙන් මතක හිටින් නැති වගුවක්. නමුත් මං ඉතා සරලව කියා දුන්නේ කෝබලන්න තේරිච්ච අය. අපි පුල්ලෙන් පොළනවා, එනම් සහල් වල දහය ඉවත් කරන්න සංඝටක වල ඝනත්ව වෙනස. වැලි හලනවා, වැලි වල බොරළු ඉවත් කරන්න සංඝටක වල විශාලත්ව වෙනස. අපි හාල් ගරනවා නෑඹිලියෙන් සහල් වල වැලි ඉවත් කරන්න සංඝටක වල ඝනත්ව වෙනස. ජලය පා කරනවා බිත්තර වී වල බොල්ලට ඉවත් කරන සංඝටක සහ ජලයේ ඝනත්ව වෙනස. ජලපහරකට එල්ල කරනවා ලෝපසින් රන් වෙන් කරන සංඝටක වල ඝනත්ව වෙනස. චුම්බක වෙන් කරනවා කණිජ වැලි වලින් ඇතම් කණිජ වෙන් කරන්න සංඝටක වල චුම්බක ගුණය. කොබාන අත උස්සන තේරිච්ච අය. සහේලි බුද්ධිමා ස්‍යාංසා ආර්ෂණ මමින්දි මනුමිත බලන්න පාඩම තේරුණා. එතකොට මම අද මේ පාඩමේ, ඊළඟ පාඩමේ, ඊළඟ පාඩමේ පාඩම් පහක ටියුට් දාලා තියෙන්නේ. ඒවා බලන්න ඉන්න ගමු. ඉතින් බලන්න කිව්වාම ඉතින් බලන්න පුතේ, තව මේ අවුරුද්ද වැඩ ටික කරන එක විතරයි ඔයගොල්ලන්ට ඕ ලෙවල් සඳහා තියෙන්නේ. ඒ නිසා හරියට මහන්සි වෙලා වැඩ කරන්න, පාඩම් කරන්න, පරණ ගිය අවුරුද්දේ හැම විෂයම පාඩම් කරගන්න 10 ශේ.
එහෙනම් අද දවසේ වැඩ කටයුතු ටික එතනින් අවසන් කරනවා. ඉතා හොඳයි අද පැමිණි දරුවෝ වැඩ ටික හොඳට කරගත්තා. ආයිබෝන් සිල්දනාට එනම් බුස්සරණයි ගුණ. ආයිබෝන් සර්. ආයිබෝන් සර්. ආයිබෝන් හිටිය බුස්සරණයි ගුණ.